ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. පාර්ලිමේන්තුව, අවිධායකය සහ අධිකරණය. මේ ආයතන තුන ක්‍රියාත්මක නැකෙරුවොත් මේ රටේ පාලනයක් නැති වෙනවා. ව්‍යවස්ථාව කඩා වැටෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. අන්න එහෙම අවස්ථාවකදී තමයි ඔබ පාර්ලිමේන්තුව ආරක්ෂා කරේ. ජූලි 9 වෙනිදා එවකට ජනාධිපතිතුමා හිටපු ජනාධිපති මන්දිරය අත්පත් කරගත්තා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ විධායක බලය යොදවන ලේකම් කාර්යාලය අත්පත් කරගත්තා. එතනදී ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් තිබුණේ නැහැ. හැන්දෑව වෙනකොට අරලියහ මන්දිරයත් අත්පත් කරගත්තා. එතනත් කාර්යාලයක් තියෙනවා. ඒකත් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඒක ගිහින් එවකට හිටපු ජනාධිපතිතුමා එවලේ කොළඹ නගරයේ තුල හිටපු නැති නිසා, තැන දන්නේ නැති නිසා මගේ නිවසට ගෙන තිබ්බා මං ඉල්ලා ආශ්‍රෙයි කියන බලාපොරොත්තු. නමුත් අගමැතිගේ එක කාර්යාලයක් ඉතුරු වෙලා තිබුණා ශ්‍රීමත් එර්නස්ට් සිල්වා මාවතී. 13 වෙනිදා යලිත් පැමිණිලා මේ අගමැති කාර්යාලයත් අත්පත් කරගත්තා. දවල් වරුවේ තත්ත්වේ තවත් වෙනස් වුණා. පාර්ලිමේන්තුව වටකරන්නත් කණ්ඩායම් ආවා. විධායකය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව වටකරලා පාර්ලිමේන්තුව අරගත්තා නම් ව්‍යවස්ථාදායකටත් ක්‍රියාත්මක කරන්න බෑ. ව්‍යවස්ථාදායකට ක්‍රියාත්මක කරන්න බැරි නම් එහෙනම් රටේ ආණ්ඩුවක් නැහැ. ඉතින් මෙතන පාර්ලිමේන්තුව නැති වුණා නම් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. එදා පක්ෂනායකින්ගේ රැස්වීමක් තිබුණා. ඒත් ඒ පක්ෂනායකින්ගේ රැස්වීමේ පවා මේ කණ්ඩායම වෙනවා කියලා දැනගත්තාම ඒ පක්ෂනායකින් රැස්වීමත් අවසන් කළා. ඒතර පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. පාර්ලිමේන්තුව වැටුණා නම් අපි දන්න ආණ්ඩු ක්‍රමේ නැති වෙනවා. ඒ නිසා ඒ අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ජෙනරල් ශවීන්ද්‍ර සිල්වටත් ඔබේ හමුදාපති ලියනගේ ජෙනරල් ජීනගේ මැතිතුමාටත් කිව්වා මේ කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න. මොකද පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. මොකද ආරක්ෂා අමාත්‍යයෙන් හිටියා කියලා ඒක ක්‍රියාත්මක කරන්න බෑ පාර්ලිමේන්තුව නැති නිසා. ඒ නිසා එතනින් තමයි ඔබ සියලු දෙනාම බාර දුන්නේ වැඩ කටයුත්ත කරන්න. එන අය විසිරුවා හැරියා කාටවත් වෙඩි තියන්නවත් උවමනාවක් උනේ නැහැ. ඒක විශාල වැදගත් කාරණයක්. ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා, ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවට කීප දෙනෙක්ට තුවාල ලැබුවා. කෙසේ හෝ මේ ආයතනය ආරක්ෂා වුණේ නිසා රටේ තත්ත්වය ඊළඟ දවසේ වෙනස් වුණා. ඒක ආරක්ෂා කරේ නැත්නම් රටේ තත්ත්වය නෑ අද.